පවතින වර්ෂාතත්වයේ හිතුවෙන් එගින මිටිය ජලාශයේ වාන්දුරටු මේවන විට විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ආනමඩුව නවගත්තේගම මාර්ගය මහඋස්වැව ප්‍රදේශයෙන් මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. එසේම පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවන ගස්වැව ප්‍රදේශයේ මාර්ගයේද මෙලෙස ජලයෙන් නැටවී තිබුණා. දෙදරුවේ ජලාශයේද වාන්දුරටු විවෘත කිරීම හේතුවෙන් දෙදරුවේ ජල මට්ටමද මේවන විට ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ආනමඩුව පල්ලම ප්‍රදේශයේදී කර ඇති සෙඟල්ලොය ව්‍යාපාරයේ පැතිබැම්ම ඊයේ සවස කැඩී ගොස් ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. දෙදරුවේ පිටාර කැලීම හේතුවෙන් හලවත ජයබිම සිප්පි කලන් යන ප්‍රදේශවල නිවස රසක් ජලයෙන් නැටවී තිබුණේ මෙලෙසින්. අනුරාධපුර ප්‍රදේශයට ඇදහැළුණ දහරා නිපාත වර්ෂාව හේතුවෙන් විවෘත කළ කලාවැවේ වාන්දුරටු දෙක තවදුරටත් විවෘතව පවතිනවා. ඒ හේතුවෙන් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර රාජංගනේ ජලාශයේද වාන්දුරටු 22ක් තවදුරටත් විවෘතව පවතිනවා. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට නාවික විධානයන් මගින් අනුයුක්ත කර තිබෙනවා. මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ පළපත්තුල ප්‍රදේශයේ පැතිබැම්මක් නායාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන දහවනයට බාධා එල් වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් නන්පේරියල් නග්‍රැක් මාර්ගයේ නග්‍රැක් කොටසට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල් වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හගුරුකෙත පල්ලිබෝවල ප්‍රදේශයේ ගෙදරෙයව ග්‍රාම නිලධාරී වසමේ අක්කර 5ක පමණ පැරණි කුඹුරු ඉඩමක් මෙලෙස නායාමකට ලක්වී තිබුණා. මේ අතර මාතලේ, බදුල්ල, නූරෙලිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලට පනව ඇති නායාමයේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තවද නායාම් පිළිබඳ දෙවන අදියරේ නිවේදන මොනරාගල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වලට නිකුත් කර තිබෙනවා. දෙවිනේ ප්‍රදේශ රසකට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවල තවදුරටත් වැඩිවන ලකුණු පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.